දක්ෂින අධිවේගී මාර්ගයේ 118 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ මෝටර රථය මාර්ගයේ නවතා තිබූ අතර කොළඹ ප්‍රදේශයේ සිට මාතර බලා දහවණය කිරීමින් තිබූ ලොරි රථය එහි ගැටී තිබෙනවා. එසේ ගැටීමත් සමග මෝටර රථය මාර්ගයෙන් ඉවතට පැන නැවත මාර්ගයේ වැටී ඇති බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. මෝටර රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර ඔහුගේ ගෙල ප්‍රදේශයට පහළින් දැඩි කැපුම් තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය වන අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1975 ආදිශිෂ්‍ය කණ්ඩායමේ පිරිසක් මෙම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.